ආයිබෝන් කියලා පිළිගන්නවා අදත් ඔයාලා හැමෝම. අද මම ඕගොල්ලන්ට අරන් ආවේ අපේ පොඩ්ඩන්ට ලේසියෙන්ම හදලා දෙන්න පුළුවන් ගොඩාක් දේව කෑම වලට පාවිච්චි කරන්න පුළුවන් ක්‍රීම් එකක්. ඉතින් මේක පාම්, බනිස්, කේක්, සෑන්ඩ්විච්, බිස්කට් මේ ඕනම දෙයකට ඕගොල්ලන්ට පුළුවන් පාවිච්චි කරන්න. ඒ වගේම හදලා ඕගොල්ලන්ට ෆ්‍රිජ් එකේ දවස් 4ක් විතර තියාගන්නත් පුළුවන්. ඉතින් අපි බලමු අවශ්‍ය වෙන්නේ මොනවද කියලා. මුලින්ම මම අරන් තියෙනවා ෆ්‍රෙෂ් මිල්ක් එක. මිල් ලීටර් 500ක් අරන් තියෙනවා. මම 500කින් හදන්නේ. ඉතින් ඒ කිරි එක ටිකක් රත් කරගන්න ඕනේ. රත් කරගන්න ඕනේ පෙන දානකන්, එහෙම උතුරනකන් රත් කරන්න නැතුව සාමාන්‍ය ගානකට රත් කරගන්න. ඊට පස්සේ ඒක ලිපෙන් අයින් කරගෙන මම බිත්තර දෙකක් අරන් තියෙනවා. මෙතනදී ඕගොල්ලන්ට බිත්තර එකක් උනත් ගන්න පුළුවන්. ඊට පස්සේ ඒකට අරන් තියෙනවා සීනි ග්‍රෑම් 100ක්. සීනිත් ඕගොල්ලන්ගේ රස අනුව ග්‍රෑම් 80ක්, ග්‍රෑම් 120ක් ඒ වගේ අඩු වැඩි කරගන්න පුළුවන්. ඊට පස්සේ අරන් තියෙනවා කෝන් ස්ටාච් අරන් තියෙනවා තේ හැඳි, මේ හැඳි දෙක. ඉතින් මේ ටික එකතු කරලා මම මේකට ලුණු පිංචක් එකතු කරනවා. චුට්ටක් රස අනුව ගොඩක් රස වෙනස් වෙන්න ලුණු ටිකක් එකතු කරගන්නවා. ඕගොල්ලන්ටත් අවශ්‍ය නම් ලුණු එකතු කරගන්න පුළුවන්. ලුණු නැති වුණත් කමක් නැහැ. ඊට පස්සේ අර රත් කරගත්ත කිරියකින් ටික ටික එකතු කරගන්න ගමන් මේ විදිහට හොඳට කලවම් කරගන්න ඕනේ. ඔක්කොම එකපාර එකතු කරගන්න එපා. ටික ටික එකතු කරගන්න කිරියක රත් වෙලා තියෙන නිසා. ඊට පස්සේ මෙහෙම හොඳට කලවම් කරගත්තට පස්සේ තවත් ලිපේ තියන්න පුළුවන් ටිකක් ලොකු භාජනයක් අරගෙන මේ හදාගත්ත මිශ්‍රණය දාන්න ඕනේ. ඊට පස්සේ මේකත් ලිපේ තියන්න ඕනේ. සාමාන්‍ය ගින්දරක ලිපේ මේක තියන්න විනාඩි 3ක් 4ක් වගේ යනකොට මේ ක්‍රීම් එක හැදෙනවා. ඉතින් නොනවත්වා හැඳි ගන්න ඕනේ. මොකද මේක නැත්තම් අඩි අල්ලන්න ඉඩ තියෙන. ඕගොල්ලන්ට මේ පේන හරි ඉක්මනින්ම ක්‍රීම් එක හැදෙනවා. ඉතින් මේ වගේ ගානට ආපුවම ලිපින් ගන්න මේ තියෙන්නේ ක්‍රීම් එක මේ වගේ ගානට තමයි එන්න ඕනේ. ඉතින් ඕගොල්ලන්ට ඕනිම දෙයක් මේකෙන් හදන්න පුළුවන්. පෑන් එකේ හදන බනිස් වලට, අවන් එකේ හදන ඒවට, කේක් වලට, විශේෂයෙන්ම ඕගොල්ලන් කැමති නැත්නම් පොඩ්ඩන්ට නිතර හදන ගෙදර කේක් හදනවා නම් නිතර කේක් බටර් අයිසිං වලින් සෑන්විච් කරන්න ආස නැත්නම් ඕගොල්ලන්ට පුළුවන් මේ වගේ ක්‍රීම් එකකින් සෑන්විච් කරගන්න කේක් එක. හරිම රසයි. ඉතින් ඕගොල්ලන්ට එතකොට බටර් අයිසිං එකේ ගොඩක් සීනි තියෙනවා, ගොඩක් පෑන් රස ගතිය. ඉතින් මේක සීනි රස අඩුයි, බටරුත් නැහැ. ඉතින් ඒ නිසා මේක පොඩ්ඩන්ට බටර් අයිසින් එකට වැඩිය දෙන්න පුළුවන් ගතියක් තියෙනවා. ඉතින් ගොඩක් දේවල් වලට මේක පාවිච්චි කරන්න පුළුවන්. හදලා තියාගත්තාම ඕගොල්ලන්ට, එහෙනම් ඕගොල්ලන් හදලා බලන්න. ආයෙම දවසක ඕගොල්ලන්ට තවත් වීඩියෝ එකක් අරන් එන්න. සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා ඔයාලා හැමෝටම.